ஹலோ ஐ வா லாங்கரின் மெல்பர்ன் யூடியூப் சேனலுக்கிட்ட உங்களாங்க சாதரேன் பிளிகானோம் ஒன்று அது இறுதா தவசா கிதிங் அது பிரேக்ஃபாஸ்ட் லான்ச் டின்னர் வரட்டு மா மொனாத கான் ஏவாகேம் மே சத்தியட்டு மீல் ப்ரெப் கரானே கொஹமது கேலா மே வீடியோக்கு இங்கே வாழ்ட்ட ஆறாங்க என்ன பல பொறுத்து வேணும் இத்திங் முலிங் வந்து சாண்டர்டு சாமானிங் இங்கிலீஷ் பிரேக்ஃபாஸ்ட்டுக்காக தமாய் கான் இத்திங் பேக்கன் ஹாரி எக்ஸ் ஹாரி ஏவாகே ஹதலாம் ஏவுனாட்டு அதை மட்டும் நிக்காங்க ஆசாவா காவா கிரி பட்டிக்கா கான் ஏவாகேம் ஒகுலு மகே சிங்கல படுகத்து ஷாப்பிங் ஆஸ்திரேலியாவே ඉතින් මේ තියෙන්නේ මම එදා MKS එකෙන් ගත්තු රතු කැකුළු සහල් එක. ඉතින් කිරිබත් එක දැන් මුලින් සාමාන්‍ය අපි බත් වෙනවා වගේ රයිස් කුකර් එකේ වතුර තියලා ඒ විදිහට ඉවෙනවා. ඉතින් වතුර චුට්ටක් විතර අඩුවෙන් තියන්න මොකද අපි පොල් කිරි දාන නිසා. ඉතින් ඒක කුක් වෙනකන් මම ඕගලන්ට පොඩ්ඩක් පොල් කිරි ගැන කතා කරන්න හිතුවා. ඉතින් අර මගේ ශ්‍රී ලංකන් බඩු ෂොපින් හෝල් එකේ ඔයාලා මම මැගි පොල් කිරි පැකට් එකක් ගන්නවා දැක්කා. ඉතින් සමහරු කියලා තිබ්බා මැගි පාවිච්චි කරන්න හොඳද එහෙම කියලා. ඉතින් ඕස්ට්‍රේලියාවේ ඇත්තටම අපිට අමු පොල් හොයාගන්න අමාරුයි. ඉතින් ලංකාවේ අනිවාර්යයෙන්ම අමු පොල් ඔගලන්ට තියෙනවා නම් පොල් මිරිකලා ඒක තමයි හොඳම එක. ඉතින් එහෙම අපිට හොයාගන්න බැරි හින්දා තමයි අපි මැගි පොල් කිරි පාවිච්චි කරන්නේ. ඉතින් මැගි පාවිච්චි කරන්න අකමැති නම් මෙහෙ සුපර් මාකට් වල තියෙනවා මෙන්න මේ වගේ පොල් කිරි ටින්. දැන් මෙතන තියෙන ලයිට් කොකොනට් මිල්ක් කියලා මේක ටිකක් දියර ගතියයි. මේකේ තික් එකක් තියෙනවා. ඉතින් උකු පොල් කිරි විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒවා තායිලන්ඩ් වලින් එන ඒවා පොල් කිරි පැක් කරලා ඉතින් මැගි හොඳ නෑ වගේ හිතනවා නම් ඔයගලන්ට ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මම නම් අද මැගි වලින් තමයි හදන්නේ. මේකත් මම සමහර වෙලාවට පාවිච්චි කරනවා ඉඳලා හිටලා. ඒත් මට මේකේ රසට වඩා මැගි එකේ රස මම කැමති හින්දා ඒ මැගි එක තමයි අද පාවිච්චි කරන්නේ. ඉතින් මේ තියෙන්නේ LD එකෙන් ගන්න පුළුවන් ලයිට් කොකොනට් එක. මේක ටිකක් දිය කිරි වගේ. මේකේ තික් එකක් තියෙනවා. ඉතින් ආටිෆිෂල් මුකුත් දාලා නෑ කියලා තියෙනවා. එවැගේම මේකේ ෆැට් අඩු කරපු කොකොනට් මිල්ක් එකක් මේ ලයිට් කොකොනට් මිල්ක් කියන්නේ. ඉතින් පොල් කිරි දැම්මට පස්සේ සැරෙන් සැරේට කූරු ගන්න ඔයාලට පේනවත් දැන් මේක උකු වේගෙන එනවා ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මේක ගොඩක් ඝන වෙලා තියෙනවා මෙන්න මේ විදිහට කූරු ගන්න ගමන් මේක ඇලෙන්නේ නැති ගතියට ගන්න ඕනේ
චුට්ටක් විතර තියමු. මේ වෙලාවේ ඔයගලන්ට ලුණු බලලා ලුණු දාන්න පුළුවන්. පොල් කිරි දාපු ගමන් ලුණු දාන්න. හැබැයි ලුණු මදි වගේ නම් මේ වෙලාවේ තව ටිකක් දාලා හොඳට කූරු ගන්න පුළුවන්. ඔයාලට පේන විදිහට දැන් මේක වටේ කොහෙවත් ඇලෙන්නේ නැති වෙන්න මෙන්න මේ විදිහට හොඳට ඝන වෙලා තියෙනවා. ඉතින් දැන් මේක තමයි බාන්න ඕන පදම. ඉතින් කිලිබත් එක්ක කන්න මම කලින් ලංකාවේ කඩෙන් ගත්ත කට සම්බල් එකක් තියෙනවා. ඉතින් මේකත් එක්ක තමයි කන්නේ. ඒ වගේම ඔගොල්ලෝ දකින්න ඇති මම කෝෆි එක පෙන්නුවා. මම මේ ග්ලාස් එකේ සාමාන්‍යයෙන් හදන්නේ ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා තමයි පෙන්වන්නේ. ඉතින් මේ වගේ කැපචීනෝ එකක් හදා ගන්න පුළුවන්. අර පෙන වගේ තියෙන මේ කැපචීනෝ එකක් හින්දා. හලෝ. ඉතින් ඔගොල්ලෝ දකින්න ඇති මම කිලිබත් හැදුවා රතු කැකුළු කිව්වට මේක නිකන් රෝස කැකුළු වගේ. එච්චර රතු පාටට ආවේ නැහැ. ඉතින් මේ සම්පූර්ණකම කන්න නැහැ. මේක ටිකක් වැඩි. ඉතින් කොටසක් ඉතුරු කරනවා පස්සේ කන්න. ඉතින් මේකයි කට සම්බලුයි. ඒක තමයි අද මගේ Sunday breakfast එක. හලෝ. ඉතින් ඔන්න මීල් ප්‍රෙප් එක දවල්ට පටන් ගන්න යන්නේ. දවල් කිව්වට ඇත්තම දැන් වෙලාව හවස 5ට විතර. ඉතින් මම අද දවල්ට කෑවේ ඊයේ මම හදපු රෝස්ට් චිකන් එකේ ඉතුරු ටික. ඉතින් ඊට පස්සේ ඉස්කෝලේ වැඩ ටිකක් තිබ්බා හෙට ප්‍රිපෙයා වෙන්න. ඉතින් ඒ වගේ වැඩ කරලා දැන් තමයි හිතුනේ ආ දැන් ඉක්මනට මීල් ප්‍රෙප් කරන්න ඕනේ. දවල් ලන්චස් ටිකයි ඒ වගේම ඩිනර්ස් ටිකයි. ඉතින් ඔයාලට පෙන්නන්නම් වෙලාව. ඉතින් දැන් වෙලාව ගුලන්න පේනවා ඇති 4:45. ඉතින් අපි බලමු මට කොච්චර වෙලා යයිද කියලා මීල් ප්‍රෙප් කරන්න. ඉතින් මීල් ප්‍රෙප් කරන එකේ ප්‍රධානම දේ තමයි කාලය ඉතුරු කරගන්න. ඉතින් මුළු දවසම උයෝයේ ඉන්න බෑ. ඉතින් ටට්ටක් ගාලා උයන්න ඕනේ ලන්චස් ටික. ඒ වගේම ඩිනර් වලටත් මම පොඩ්ඩක් මගේ මීට් ටික එහෙම ප්‍රෙප් කරනවා. මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. ඉතින් සාමාන්‍යයෙන් මම මීල් ප්‍රෙප් කරනකොට එහෙම නැත්නම් උයනකොට පරණ ටී-ෂර්ට් එකක් එහෙම නැත්නම් හොදන්න තියෙන ටී-ෂර්ට් එකක් ඇඳ ගන්නවා. මොකද හොඳ ඇඳුම් අඳින්නේ නැහැ. මොකද අපි කරි සඳරකොට ඒ ඇඳුමට ඒ කරි සුවඳ වගේ අල්ලන නිසා. හරි. එහෙනම් මම දැන් ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද මම මීල් ප්‍රෙප් කරන්න ලෑස්ති කරලා තියෙන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් මම මීල් ප්‍රෙප් කරනකොට ඒ උයන්න තියෙන හැම එකක්ම මේ විදිහට එලියට ගන්නවා. ඉතින් මස් එක තියෙනවා මෙතන, කැරට්, හාල්, ඒ වගේ මම ගත්ත බඩටික ඔක්කොම තියෙනවා. ඒ වගේම එක එක ඒවා මික්ස් කරන්න අවශ්‍ය බෝල්ස් ටික, කපන බෝඩ් එක, ඒ වගේම රයිස් කුකර් එක, මේ හැම දෙයක්ම මෙන්න මේ විදිහට ලෑස්ති කරගෙන තමයි උයන්න පටන් ගන්නෙ.
ඉතින් මේ පොල්තෙල් බෝතලේ ඇල්ඩීකේ ගන්න තිනවා මේක ශ්‍රී ලංකාවේ හදන එකක්. ඉතින් මම හැමතිස්සෙම පොල්තෙල් පාවිච්චි කරන්නේ නැහැ. උනාට පරිප්පු එක තෙම්පරාදුට පොල්තෙල් ටිකක් දැම්මම හරි රසයි. ඉතින් ඒ නිසා මම කොකනට් ඔයිල් පොඩ්ඩක් දානවා. වගේම මම මගේ කුළුබඩු පෙන්නනා මෙන්න මේ කබඩ් එකේ තමයි මම තියලා තියෙන්නේ. ඉතින් මෙතන තෙල් බෝතල් ටික තිබ්බේ මම ඒ ටික පල්ලෙහාට ගත්තා. ඉතින් මෙන්න මේ විදිහට මම මේ ලංකාවෙන් ගෙනාපු ඒවා. ඉතින් මෙතනින් තමයි මම ගන්නෙ කුස්සියට ළඟ හින්දා මම මෙතන ස්ටෝක් කරලා තියෙනවා. ඉතින් මිරිස් කුඩු කහ ගම් මිරිස් උම්බල කඩ ඒ ටික දැනට ගන්නවා.
ඉතින් ඔන්න ඔයාලට වෙලා පෙන්නනනම් දැන් වෙලාව 6:10යි. ඉතින් මම පටන් ගත්තේ 5ට කාලක් වගේ තියදී. ඒත් ඇත්තටම පැයක් වගේ ඇතුළත මම කැම ටික හදලා ඉවර කරා. ඉතින් මේ තියෙන්නේ පරිප්පු එක, තෙල් අඩුෙන් දාපු එළවලු බත් එක, ඒ වගේම චිකන් කරි එක. ඉතින් ඔයාලට පේනවා නැති මං පෑකින් වගේ ඉව ඇත්තට මීට වඩා අඩු කාලෙකින් උයන්න පුළුවන් වීඩියෝ කර කර කැමරාව හෙට මෙහෙට හරෝ හරෝ කරපු නිසා තමයි ටිකක් වෙලා ගියේ. නැත්නම් සාමාන්‍යයෙන් මම විනාඩි 45ක් වගේ ඇතුළත කරි දෙකකුයි බත් දෙකකුයි හදන්න මට පුළුවන්. ඉතින් ඔන්න විදිහට කාලේ ඉක්මන් කළා හැදුවොත් තමයි මේකේ වාසිය තියෙන්නේ. ඉතින් එතකොට ඉරිදා දවසේ පෑයක් වගේ වෙන් කරලා මේ ටික මීල් ප්‍රෙප් කරගත්තොත් අපිට මුළු සතිය දවස්වල ලන්ච් පහම හරි ගස්ස ගන්න පුළුවන්. හැබැයි බොරු කියන්න ඕනේ නැහැ, පොඩ්ඩක් මෙතන දැන් හොඳටම හැඩි වෙලා තියෙන්නේ. ඉතින් මම ඇත්ත තත්ත්ව පෙන්නන්නම් ඔයාලට. ඔයාලට පේනවා ඇති මෙතන ස්පයිසස් වර්ග, එතකොට කෑම ටික තියෙනවා. ඊළඟට පිඟාන් චොපින් බෝඩ්ස්, රයිස් කුකර් බෝල් එක, මික්සිං බෝල්ස්, මස් කපපු බෝඩ් එක. ඉතින් මේ හැම දෙයක්ම දැන් මෙතන තියෙන්නේ. ඉතින් මේ ටික හොදලා අස්පස් කරලා ගන්න ඕනේ. ඉතින් මං සාමාන්‍යයෙන් කරන්නේ මම ඔයගලන්ට කිව්වනේ මීල් ප්‍රෙප් කරලා අනිවාර්යෙන් කෑම ටික හොඳට නිවෙන්න ඕනි කියලා. ඉතින් කෑම ටික පියන් ඇරලා නිවෙන්න තියෙනවා. එතකොට කුස්සියේ ඒ ටිකේදී අස්පස් කරලා දානවා. හෙලෝ. ඉතින් කුස්සිය අස් කරලා ඉවරයි. මම දැන් ඔයාලට පෙන්නන්නම්. ඉතින් ඔක්කොම කවුන්ටර් ටොප් එක වයිප් කරා. ඉතින් මෙතන භාජන ගොඩක් තියෙනවා එකතු වෙලා. ඉතින් ඒ ටික වතුර බේරුණාට පස්සේ අදාළ තැන්වලට දානවා. ඉතින් කෑම ටික අපෝ පෙන්නන්නම්. ඔයාලට පරිප්පු තියෙනවා, ඒ වගේම චිකන් මිරිසට හදලා තියෙනවා, ඒ වගේම එළවලු බත් තියෙනවා. ඉතින් මේක හොඳට නිමුණට පස්සේ තමයි මම භාජනවලට බෙදන්නේ. ටිකක් නිවිගෙන ගියාම භාජනවලට බෙදලා නිවෙන්න තියන්නත් පුළුවන්. හොඳට හොදලා පිහලා වේලපු භාජන ගන්න ඕනේ. ඉතින් බත් ටික බෙදලා ඉවරයි. පුළුවන් තරම් සමානව බෙදන්න හැදුවා මම. ඉතින් බත් පහක් බෙදාගත්තා. දැන් ව්‍යංජන බෙදනවා. ඉතින් මේ තියෙන බත් එක ෆ්‍රයිඩ් රයිස්, පරිප්පු, චිකන් මිරිසට හදලා. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් කැම්ප ටික ඔක්කොම බෙදුවා. පරිප්පු ටික වැඩිපුර තිබ්බා, ඒත් මම බෙදුවා, මම පරිප්පු ගන්න ආසයි. ඉතින් මේ විදිහට පැක්ස් පහක්. ඉතින් දැන් මේක අපි හොඳටම නිමෙන්න තියෙනවා.
ඉතින් ඔයාලට පේනවා ඇති මේක පියනෙන් වැහුවම පොඩ්ඩක්වත් හුමාලේ වදින්නේ නැහැ. ඒ කියන්නේ මේ පැක්ස් හොඳටම දැන් නිමිලා තියෙන්නේ. අන්න එහෙම වුණාම තමයි අපි පියනෙන් වහලා ෆ්‍රිජ් එකට දාන්න ඕනේ. हलो इतिंग दैंग रे अटह मारट वितर ऐति मम दैंग डिनर प्रेप कराने आने इतिंग खाली मील प्रेप वीडियो के वाला ऐहू मगे रेट खाने मनादी के लिए मुकद मांगे के दावल खेम वितरक पेन्न पुनिसा इति सामान एंग मम रेट बात पांग वागे वटियाक अडू एंग खाने इतिंग अद मेसाती मगे डिनर एक स्टेक सह सैलड्स इति मम सैलड एक हदन हैटी स्टेक एक प्रेप करने हैटी वाला डे पेन्न आनंद මම එකපාර මස් කෑලි පහම එකපාර සීසන් කරනවා මොකද ඒක මට ලේසි හින්දා එතකොට සතිය දවස්වල රෑට මස් අල්ලන්න ඒව කරන්න ඕනේ නැහැ මේක කෙලින්ම පැකට් එකකින් අරගෙන මට පෑන් එකට දාලා ෆ්‍රයි කරන්න විතරයි තියෙන්නේ ඉතින් අද හදන එක ඇරෙනකොට ඉතුරු ටික මම පොඩි පොඩි බෑග්ස් වල දාලා කොටසක් මම නෝමල් පැත්තේ දානවා බ්‍රහස්පතින්දා සහ බදාදා වගේ ඒවා ටික ෆ්‍රීස් එක පැත්තේ දානවා එතකොට උදේට ඩිෆ්‍රොස් වෙන්න තියලා රෑට බදලා ගන්න පුළුවන්
ඉතින් මේ සලාද මේ පැකට් එකේ ගන්න කොළ හොදන්න ඕනේ මේක ready to eat ඒ කියන්නේ හොදලා ඔක්කොම කරලා තියෙන ඉතින් හරි ලේසි ඔයාලට පේනවා මේක කැරට් කොළ එක එක කොළ වර්ග තියෙනවා ඉතින් මේ සම්පූර්ණ පැකට් එක මට දවස් 5කට ඇති මම මේකෙන් කොටසක් තමයි දාගන්නේ इतनी सैलड आप कैमती ना गेदर दीम एक एक दही उषे मैं दाला हादान प्लान ड्रेसिंग एका हाद पोवा गाने तेना इतनी मे ड्रेसिंग एक इंटा मम्म दागा इवागे मैं सैलड मगे मे फ्रिज के तीन फेटा चीज के लगा इत मेकिंग क्यूब्स देखा खाडला खाडला दम हम सैलड हरीम रसाय हेलो इतिम मेक तमाय मगे डिनर एक फ्रेश गार्डन सैलड फेटा चीज एक वगे मैं बेदपू मस्पेता I think मं खाली की वगे कार्बोहैड्रेट टीका कड़ू रेट खाना मुकद दवा बात खाने सा इत मे वगे लाइट डिनर का तमाय गाने लाइट की वाटे लाइट मैं सैलड गुड़ना मेक कैवहम आर बड़ पुरोदाल वगे दैन नह रेट एनीसा मरी आशा मे विधि खाने अने मगलांट खाली पेनो मैं पार मस्पति पहाम सीसन करा मोकद सती दवासल आपहू मे मत गायवागे करो तीस ऐ थिंक इट पास पड़ी सिप्लाक बैग्स दाला फ्रिज के दम खेलीम यदाट अवश्य विधि अट बेदगा पुलवा मेक इक पार मन दवास पहाटम बदीन नह मुकद मस अल फ्रेश बेदम हरीम रसाई थिंक एनीसा आन के बदीन विनाड़ी पहाक अन्ह मुकदे तुनी ऐ थिंक एनीसा मम्मिक फ्रेश बेदला सैलड फ्रेश हदा सलादे दवास पहाकट हदलाम गुडाकला सौगी सैलड मेकाय फ्रेश हदागा मे दिन हदन मट विना दहाको पहलाकम उपरी थिंक गाना थिंक उन्न विधि तमाइ मैं डिनर प्रेप करते दूर दवास टिकट मस्टिकोम सीसन कलाकोट हेट इंदा मेचर वेलाह टग्गल मस्तक बेद सलाद टग्गल बोले हदागत इट पास डिनर सुबह दवसाक